ආයුබෝවන් සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අදත් අපි සූදානම් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල නිව් ඩයිමන්ඩ් නෞකාවේ ගින්න පැතිරීම තව දුරටත් පාලනය කරයි ගිනිගත් නෞකාව නාවික සතපුම් 40ක් දක්වා ගැඹුරු මුහුද වෙත නෞකාවේ ගින්න පාලනය කළ සැමට ජනපති තුති පුදයි COVID-19 වෛරස් සෙට එරෙහි රුසියානු එන්නත සාර්ථකයි රෝගීන්ට අතුරු ආබාධ නැහැ ප්‍රතිශක්තිකරණයත් වර්ධනය කරයි රුසියානු පරිශකීන් සනාථ කරයි කුලියාපිටිය වන්දනාගාර සිරමැදිරියෙන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ සැකකරුවන් සිව් දෙනෙක් පලා යයි බැනගිය දෙදෙනෙක් වාරිය පොළ වන්දනාගාරයට බාර වෙයි ජනතාවට අවශ්‍ය සංවර්ධනය නිදහසට හේතු නෙවෙයි ජනපති අවධාරණය කරයි විසුබන සංශෝධනෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය බරපතල අර්බුදයක සමගි ජනබල වේගය කියයි මේගහවත්තේදී කුඩු කිලෝ 23ක් අත්අඩංගුවටගත් සිදුවීමට සම්බන්ධ කොළඹ අපරාධ කොට්ටාෂයට සම්බන්ධ පොලිස් නිලධාරියා ඉන්දියාවේදී අත්අඩංගුවට දැන් පුවත් සම්ස්තරව ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ තීරයට අනවසරයෙන් ඇතුළු වූ ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අත්අඩංගුවටපත් වූ මෙම පුද්ගලයා ශ්‍රී ලංකාවේ පොලිසිය සේවය කරන අයෙකු බවටයි හඳුනාගෙන තිබෙන්නේ. වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මෙම පොලිස් නිලධාරියා කුඩු කිලෝ 23ක් ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්‍යවශ්‍යව සිටි අයෙකු බවයි. කෙසේ වෙතත් ඉන්දියා මාධ්‍ය මේ පිළිබඳව තොරතුරු වාර්තා කර තිබුණද අප කළ විමසීම්වලදී නිල වශයෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ මේ පිළිබඳව තොරතුරු තහවුරු කළේ නැහැ. මෙම පුවත පිළිබඳ තොරතුරු අප ඔබට වාර්තා කරන්නේ තමිල්නාඩු මාධ්‍ය විසින් අප වෙත ලබා දුන් තොරතුරු වලට අනුවයි. ඒ අනුව ඉන්දියා මාධ්‍ය අද පස්වරුවේ වාර්තා කර තිබුණේ තමිල්නාඩුවට ඇතුළු වූ ශ්‍රී ලාංකික සිංහල ජාතිකයෙකු ඉන්දියා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි. මෙවන විට එම පුද්ගලයාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම සිදු කරන බවද ඉන්දියා මාධ්‍යවේදීන් පැවසුවා. ජාත්‍යන්තර සමුද්‍රීය දේශ සීමාව හරහා ශ්‍රී ලංකාවේ සිට තමිල්නාඩුවට නීති විරෝධී ලෙස මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට ඉඩ ඇති බවට රාමේශ්වරම් වෙරළ ආරක්ෂක පොලිසිය වෙත තොරතුරු ලැබී තිබුණා. මෙම තත්ත්වය තුළ ඉන්දියා ආරක්ෂක අංශ විසින් මෙහෙයුම් වැඩි කර තිබූ අතර එවන් පසුබිමක් තුළ සැකකටයුතු ලෙස කම්බිපාඩු වෙරළ තීරයේ සැරිසරමින් සිටි පුද්ගලයෙකු ඉන්දියා පොලිසිය විසින් නිරීක්ෂණය කර තිබුණා. එම පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමට යාමේදී ඔහු එම ස්ථානෙන් පැන යාමට උත්සාහ කර ඇති අතර පොලිසිය විසින් ඔහු අත්අඩංගුවටගෙන ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබෙනවා. අත්අඩංගුවටගත් පුද්ගලයා ශ්‍රී ලංකාවේ මොනරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බවටත් ඔහු වයස අවුරුදු 30ක් වන ශ්‍රී ලංකා පොලිසිය සේවය කරන බවටත් එහිදී අනාවරණය වී ඇති බවයි ඉන්දියා මාධ්‍යවේදීන් සහ ඉන්දියා මාධ්‍ය තොරතුරු වාර්තා කළේ. මෙම පුද්ගලයා 2018 වසරේදී ශ්‍රී ලංකා පොලිසියට බැඳී ඇති බවටද එහිදී අනාවරණය වී ඇති බව සඳහන්. මොහු කුඩා බෝට්ටුවක් ආධාරයෙන් ශ්‍රී ලංකාවේ සිට තමිල්නාඩුවට ඇතුළු වී ඇති බවටද පරීක්ෂණවලින් හෙළි වී ඇති බව ඉන්දියා මාධ්‍ය පවසනවා. ඉන්දියා ආරක්ෂක අංශවල ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු වලට අනුව මෙම පුද්ගලයා එම තොරතුරු සහ පසුගියදා මීගහවත්ත පොලිසිය විසින් සිදු කරන ලද වැටලීමකදී හෙරොයින් කිලෝ 23ක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට සම්බන්ධව අතුරුදන්ව සිටි කොළඹ අපරාධ කොට්ටාෂයේ සේවය කළ පොලිස් නිලධාරියාගේ තොරතුරු හා සමානකමක් දක්වනවා. පසුගියදා මීගහවත්ත පොලිසිය විසින් කුඩු කිලෝ 23ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අතර මෙම සිදුවීමට කොළඹ අපරාධ කොට්ටාෂයේ නිලධාරියෙකුද සම්බන්ධ වන බවට තොරතුරු වාර්තා වීමත් සමගම එම නිලධාරියා අතුරුදන්ව තිබුණා. ඔහු ශ්‍රී ලංකාවෙන් පලා ගොස් ඇති බවටද විවිධ මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබූ අතර එවන් පසුබිමක් තුලයි ඔහුගේ තොරතුරු හා සමාන පුද්ගලයෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වන්නේ. මේ සම්බන්ධයෙන් අප පොලිස් මූලස්ථානයේද විමසීමක් කළ අතර පොලිස් මාධ්‍යකගේ සඳහන් කළේ අප විසින් ලබා දුන් මෙම තොරතුරු පිළිබඳව මෙවන විට සුවබලමින් සිටින බවයි. මෙලෙස ඉන්දියාවේදී අත්අඩංගුවටපත් වූ පුද්ගලයා ආරක්ෂක අංශ වෙත අවශ්‍යව සිටි හෙරොයින් චාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරියා නම් එය ශ්‍රී ලංකාව විසින් සිදු කරන මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුම් වලට විශාල දායකත්වයක් වනු ඇති. MT New Diamond නෞකාවේ ගින්න පැතිරීම පාලනය කිරීම සඳහා මෙවන විට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා. අදාළ නෞකාව ශ්‍රී ලංකාවේ සිට නාවික සතපුම් 40ක ගැඹුරු මුහුද වෙත රැගෙන ගොස් ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දිකත සිල්වා මහතා ප්‍රකාශ කළේ.
බොරතල් මෙට්‍රික් ටොන් 270,000ක් රැගෙන යමින් සිටියදී නැගෙනහිර මුහුදේදී පසුගියදා ගිනි ගැනීමට ලක් වූ MT New Diamond නෞකාව ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 40ක ගැඹුරු මුහුද ප්‍රදේශයට රැගෙන යාමට ශ්‍රී ලංකා නාවික හා ගුවන් හමුදාව සමත්ව තිබෙනවා. ඒ ඉන්දියානු නෞකා හතරක් ඇතුළු නෞකා 11ක දායකත්වයෙන් श्रीलंकावे नगिनहिर मूदु प्रदेशे कुवेटे सिट इंदिया बला इंधन प्रवाहनय करमिन सिटियति गिनिगत अदाल नौकावे गिन्न पैतिरीम पालने कर एति पवै नाविक हमुदा माध्य प्रकाशक कपितान इंदिकद सिल्वा महता अपकल विमसीमक दिस नहान कले මෙම ගින්න පාලනයකට යටත් කරලා ඇති වුණත් ගින්න සම්පූර්ණව නිව අවසන් නැහැ. මෙම යාත්‍රාව ඊයේ රාත්‍රිය වන විට ගොඩබිමට නාවිසතුන් 20ක් පමණ පොඩ දුරකට ලං වෙලා තිබෙන නිසා තීරණයක ලැබුවා එම අවදානම තත්වයෙන් ඉවත් කර ගැනීමට ආරක්ෂිත මුහුදු කලාපයක් දක්වා මෙම නෞකාව එදගෙන යන්න. නෞකාවේ ගිනි නිවීමේ කටයුතු සඳහා අවශ්‍ය කරන රසායන ද්‍රව්‍ය ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන කිහිපයක් විසින් ලබා දෙන ලද රසායන ද්‍රව්‍ය මෙවන විට ගිනි නිවීම කටයුත්ත හා යෙදී සිටින නෞකාවලට හුවමාරු කරමින් සිටිනවා. මුහුදේ ස්වභාවය අතරමක් රළු ස්වභාවයකට පත් වී තියෙන නිසා එම කටයුත්තට යම් බාධා මතු වුණත් මේ කටයුත්තේ යෙදී සිටින පුද්ගලයන් තාමත් උනාකමින් මෙම කර්තව්‍ය දෙමින් කෙසේ වුවත් ගිනි සම්පූර්ණයෙන් මැඩ පැවැත්ම සඳහා මෙවන විට කටයුතු කරමින් පවතුනවා. ශ්‍රී ලංකා නාවික හා ගුවන් හමුදාව එක්ව සිදු කළ මෙහෙයුමකින් ඊයේ පස්වරුව වන විට නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න පැතිරීම වළක්වා ගැනීමට හැකි වූ බව ඉන්දියා වෙරළ ආරක්ෂක බලකාය ට්විටර් සටහනක් තබමින් මෙලෙස තහවුරු කර තිබුණා. ඒ අනුව මෙම නෞකාව සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කරගෙන යාම සඳහා නෞකාව අයත් රක්ෂණ සමාගම් හා ජාත්‍යන්තර ගලවා ගැනීමේ සමාගම්වල සිව් දිනෙකුගෙන් සමන්විත විශේෂ නිලධාරීන් කණ්ඩායමක් දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. අනතුරටපත් වූ මෙම නෞකාව ග්‍රීසියට අයත් නෞකාවක් වන අතර එය 2000 වසරේදී නිෂ්පාදිත වසර 20ක් පැරණි නෞකාවක්. දිගින් මීටර් 330ක් වන මෙම නෞකාව පළහින් මීටර් 60ක් වනවා. ටොන් 299,986ක් මෙම නෞකාවේ ගෙන යා හැකියි. මේ අතර MT New Diamond නෞකාවේ ගින්න මැඩ පැවැත්වීම සඳහා ජීවිත අවධානම ගනිමින් ක්‍රියාන්විතයේ යෙදී සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ඉන්දියා ආරක්ෂක අංශ වෙත සිය හද පිරිස් ස්තුතිය පිරිනමන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසනවා. समस्त लोके जनता जन जीवित उटयटुकल कोविड-19 वैरस व्याप्त आरंभ भी दनट कथवियते मस नमयक कालयापमनाय लक्ष अटक इक्मु मरण सह देकोटे हेट लक्ष इक्मु रोगीन दनटमत वार्तावी अवसान මෙම මාරාත්මක වෛරසයට නිශ්චිත ඖෂධයක් සොයා ගැනීමට සිදු කරන දැවැන්ත පරීක්ෂණ මාලාවේ ප්‍රතිඵලයක් ලෙස රුසියාව නිපදවනු ලැබූ කොවිඩ් එන්නත ඉතා සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති බවට වාර්තා වෙනවා. මේ ලෝකයේ ජනතාවගේ ජීවත් වීමේ බලාපොරොත්තු දල්වාලන රුසියානු එන්නත පිළිබඳ තොරතුරුයි. පසුගිය වසරේ දෙසැම්බර් මාස අගභාගයේ චීනයේ හුබේ පළාතේ වුහාන් නගරයෙන් ආරම්භ වූ COVID-19 වෛරසය ලොව පුරා රටවල් 218ක මෙවන විට ව්‍යාප්තව පවතිනවා. COVID-19 වෛරසය ලොව පුරා පුද්ගලයන් 880,107කගේ ජීවිතය මෙවන විට බිලිගෙන අවසන්. 800,000කට අධික පුද්ගලයන් පිරිසකගේ ජීවිත බිලිගත් කොරෝනා වෛරසය මැඩලීමට නිශ්චිත ඖෂධයක් සොයා ගැනීමට ලෝක බලවතා වන ඇමරිකාවද අපහසුත් වුණා. ඔවුන් සොයාගත් ඖෂධද තවමත් පවතින්නේ පරීක්ෂණ මට්ටමේ. COVID-19 වෛරස මර්ධනය කිරීමට රුසියාව නව එන්නතක් අත්හදා බැලීම ආරම්භ කළේ මෙම කාලය තුලයි. එලෙස පරීක්ෂණ මට්ටමින් පැවති රුසියානු එන්නත දේශීය වශයෙන් භාවිතා කිරීමටද පසුගිය අගෝස්තු මස රුසියාව කටයුතු කළා. ඒ එම පියවරට එළඹුණු ප්‍රථම රට ලෙසයි. පසුගිය අගෝස්තු මස රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ද රුසියාව හඳුන්වා දුන් ස්පුට්නික් V නම් COVID-19 වෛරසය සඳහා නිපදවූ එන්නත සිය දියණියටද ලබා දීමට කටයුතු කළා.
එම එන්නතේ පවතින සාර්ථකත්වයේ පිළිබඳ පුටින්තුල පැවති විශ්වාසයේ හේතුවෙන් කෙසේ වෙතත් රුසියානු ජනාධිපතිවරයා එවන් තීරණයක් ගැනීම පිළිබඳව සහ ස්පුට්නික් V නම් එන්නත පිළිබඳවත් දැඩි විවේචනද එල්ල වුණා. අද උදෑසන වන විට විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණේ රුසියානු විද්‍යාඥයින් පිරිසක් විසින් සංවර්ධනය කළ එම ස්පුට්නික් V නැමැති එන්නතට මිනිස් සිරුර තුළ ප්‍රතිශක්තිය ගොඩනැංවීමට හැකියාව පවතින බවයි. එම එන්නත පිළිබඳව රුසියානු විද්‍යාඥයින් පිරිසක් සුප්‍රසිද්ධ ලැන්සෙට් වෛද්‍ය සංගරාවට මේ බව ප්‍රකාශ කර තිබෙනවා. කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිදේහ ගොඩනංවන එම එන්නතෙහි හානිකර අතුරු ආබාධ දක්නට නොලැබෙන බවද විද්‍යාඥයින් පෙන්වා දී තිබුණා. පසුගිය ජූනි සහ ජූලි මාසවල මෙම එන්නත පරීක්ෂණ මට්ටමින් විද්‍යාඥයින් ආරම්භ කරනු ලැබුවේ දින 42ක නිරීක්ෂණයකින් අනතුරුවයි. ඒ එම එන්නත වැඩිහිටියන් 38 දිනකු යොදා ගනිමින් අතදා බැලීමෙන් පසුවයි. එන්නත නිපද වූ රුසියානු විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ මෙම කොවිඩ් මර්ධන එන්නත ලොව ඕනෑම කොවිඩ් රෝගියෙකු සඳහා ලබා දීමේ හැකියාව පවතින බවයි. කෙසේ වෙතත් මෙම එන්නත සම්බන්ධයෙන් තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානය කිසිදු නිල ප්‍රකාශයක් සිදු කර නැහැ. මෙම එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබුණු පසුව ශ්‍රී ලංකාවේ රෝගීන් සඳහාද භාවිතා කිරීමට අවස්ථාව ලබා දෙන බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මතේරි මහතා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නාරච්චි මහත්මිය හමුවෙමින් පසුගිය මස ප්‍රකාශ කර තිබුණා. මේ අතර ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඊයේ මිලියන 4 සීමාව ඉක්මවනු ලැබුවා. ඒ ගත වූ පැය 24 තුළ තවත් නව ආසාදිතයින් 87800ක් වාර්තා වීමත් සමගයි. ඉන්දියාවෙන් දිනක් තුළ වැඩිම නව ආසාදිතයින් මෙලෙස වාර්තා වූයේ අකණ්ඩව 3 වන දිනටයි. ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිතයින් මිලියන 3 සිට මිලියන 4 දක්වා වැඩිවීමට ගත වී ඇත්තේ දින 13ක කාලයක් පමණයි. එය ලොව ඕනෑම රටක කොරෝනා ආසාදිතයින් මිලියනයක් වාර්තා වූ අඩුම කාලය ලෙස සැලකෙන බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත සඳහන් කළා. තම දුර කාලය තුල සෞඛ්‍ය සම්පන්න ජාතියක් බිහි කිරීමට පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද කැලණිය ප්‍රදේශයේ පැවති වැඩමුළුවක් සඳහා එක් වෙමින්. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විසින් සංවිධානය කරන යහපත් සීමාවාසිකයා දෙදින වැඩමුළුවේ ආරාධිත දේශනය පැවැත්වීමට අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වුණා. කැලණිය බොල්ලෑගල මානෙල්වත්ත නාගානන්ද අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථානයේදී දෙදිනක් පුරා මෙම වැඩමුළුව පැවැත්වෙනවා. මෙත ආධුනික වෛද්‍යවරුන් 680ක් සහභාගී වන අතර 100කට අධික මහාචාර්යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් සිය දේශනයන් පවත්වනු ලබනවා. It gives me great pleasure to address you today. At the workshop. මගේ කතාව ආරම්භයේදී COVID-19 වසංගතය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරයට දායක වූ සියලුම සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ට සහ අනෙකුත් පුද්ගලයන්ට ප්‍රශංසා කිරීමට උපහාර දැක්වීමට සහ මගේ අවංක කෘතඥතාව පළ කිරීමට මම මේ අවස්ථාවක් කරගනිමි. COVID-19 වසංගතය කළමනාකරණය අතින් ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය පෙන්눔 කරන්නේ අපගේ මහජන සෞඛ්‍ය සේවා පද්ධතියේ ශක්තිමත් භාවයයි. මෙවන් තත්ත්වයක් තුළ අපගේ පුරවැසියන් බොහෝ දෙනෙක් බාහිරව සෞඛ්‍ය සේවා අපේක්ෂා කරන්නේ කුමන හේතුවක් නිසාදයි මට ප්‍රහේලිකාවකි. බොහෝ අවස්ථාවල ජනාධිපති ආරමුදල සහ රජයේ වෙනත් සුබසාධන යෝජනා ක්‍රම විසින් ලබා දෙන ප්‍රධාන පවා පෞද්ගලික රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ගැනීම සඳහා භාවිත කෙරේ. රාජ්‍ය සෞඛ්‍ය සේවා පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය නිසකවම පවතින අතර මේ ක්‍රමවේදය තුළ අපට හැකි පහසුකම් වැඩි වශයෙන් භාවිත කිරීම දිරිගැන්විය යුතු කාලය මෙය බැව් මම විශ්වාස කරමි. රජයෙන් උත්පාදනය කරන මෙම ආරමුදල් මහජන සෞඛ්‍ය සේවා පද්ධතියට අන්තර්ග්‍රහණය කිරීම පිළිබඳව නව්‍ය චින්තනයක් අවසානයේ පුරවැසියන්ට ප්‍රයෝජන අප මුහුණ දෙන අභියෝග සහ අවස්ථා සැබෑ ලෙස වටහා ගැනීම සහ ඒවාට අපගේ ප්‍රතිචාරයේ නිසි ලෙස සැලසුම් කිරීම ජාතියක් වශයෙන් අපට වැදගත්ය. මීට මාසයකට පෙර පවත්වන ලද පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව විසින් රජයට ලබා දුන් ජනවරම තුලින් පැහැදිලි වන්නේ ශ්‍රී ලාංකීය ජනතාවගේ සංවර්ධනය පිළිබඳව පිපාසයෙන් සිටින බවත් නිදහසට හේතු දැක්වීම තුලින් වෙහෙසට පත්ව සිටින බවත්ය. සංවර්ධනයේ මූලික කුළුණු වලින් එකක් වන්නේ නිරෝගී ජනගහනයක් නඩත්තු කිරීමයි. නිශ්චිත මහජන සෞඛ්‍ය ඉලක්ක සාක්ෂාත් කර ගැනීම රජයේ ප්‍රධාන වගකීමකි. මෙරටේ ජනාධිපති වශයෙන් මගේ දුහර කාලය තුළ සෞඛ්‍ය සම්පන්න ජාතියක් නිර්මාණය කිරීමෙහිලා ක්‍රියා කිරීමට මම අදිටන් කරගෙන සිටිමි. To Sri Lanka as outstanding young healthcare professionals. Thank you. වැඩමුළුවට සහභාගී වූ ජනාධිපතිවරයා නාගානන්ද අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථාන ආයතනයේ විධායක අධ්‍යක්ෂ කැලණිය මානෙල්වත්ත විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෝධාගම චන්දිමහිම්පාණන් වහන්සේ බැහැදක කෙටි පිළිසඳරකද නිරත වුණා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කතරගම පුදබිම වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වෙමින් ආශිර්වාද ලබා ගත්තා. එමෙන්ම රටට සෙත් ප්‍රාර්ථනා කරමින් සර්ව රාත්‍රික පිර සජ්ජායනාවක්ද ඊයේ රාත්‍රියේ කතරගම පුදබිමේදී පැවැත්ුණා. ප්‍රථමයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කතරගම කිරිවෙහෙර චෛත්‍ය රාජානන් වහන්සේ සහ අෂ්ටඵල බෝධීන් වහන්සේ වන්දනාමාන කර ගනිමින් ආශිර්වාද ලබා ගත්තා. ඉන්නතරුව ශ්‍රී ලංකා වාසී සියලු ජනතාවට සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හට සෙත් ප්‍රාර්ථනා කරමින් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවක් ඊයේ දින කතරගම පූජා භූමියේ අෂ්ටඵල බෝධින් වහන්සේ අභියසති පැවැත්ුණා. මහා සංඝරත්නයේ දේශනා කළ මෙම පිරිත් සජ්ජායනාව ශ්‍රවණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දෙක්ුණා. මෙම සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවට සමගාමීව අද පෙරපරුවේ කතරගම අභිනවාරාම විහාරස්ථානයේදී සංඝගත දක්ෂිණාවක් ද පැවැත්ුණා. අනතුරුව රුහුණු මහා කතරගම දේවාලයේ දේව පූජාව සඳහා එක්වුණු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දේව ආශිර්වාදය ලබා ගත්තා. එහිදී පැමිණ සිටි බැතිමතුන්ගේ සුවදුක් විමසා සිටීමටද අග්‍රාමාත්‍යවරයා කටයුතු කළා. විසමන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ බරපතල අර්බුදයකට පත්කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ජනාධිපතිවරයයි ජනාධිපතිවරයි කාර්යමණ්ඩලයයි ඒ හිටපුවා මැති පුරුවට පාර්ලිමේන්තුවේ පරිගවන්න ඕනෙ නැහැ විශ්‍රාම වැටුප් ගවන්න ඕනෙ නැහැ පාර්ලිමේන්තුවක් වාර්තා කරන්නත් ඕනෙ නැහැ මම හිතන්නේ අවුරුද්දෙන් අවුරුද්ද පාර්ලිමේන්තුවේ සුරන් ගත්තොත් මේ රටේ ඇති වෙන තත්ත්වය තාම අස්ථාවරයි ඒ වගේම ජනාධිපතිතුමනි වීමට අවම වයස 35 සිට 30ට අඩු කරලා තියෙනවා ඒ වගේම දිට්ඨ පුරවැසියෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විය නොහැකි බවට කොට
සභාවේ වැත් කිරීමට එකගද කියන ප්‍රශ්න අපිට තියෙනවා. අපිට ආරංචි කැබිනට් මණ්ඩලයට මේක ඉදිරිපත් කරලා තියෙන්නේ මේ සඳහා කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවක් කතිකාවතක් ඇති කරන්න නෙමෙයි. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරද්දිම දාලා දුන්නා කොන්දේසියක් මේක අනුමැතිය සඳහා පමණයි සාකච්ඡාවක් සඳහා නොවේ කියලා. ඒ නිසා 20 වෙනි සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදය 20 වෙලා යන සංශෝධනයක් කියන එක නම් බොහොම පැහැදිලි. ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ශක්තිමත් කළ 19 වන ව්‍යවස්ථා සංශෝධනය සුරක්ෂිත කර ගැනීම සඳහා සහාය පළ කරන ඕනෑම කණ්ඩායමක් සමග කොන්දේස විරහිතව කටයුතු කිරීම සඳහා සමගි ජන බලවේගය කටයුතු කරන බව සඳහන් කරමින් එම පක්ෂය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ අතර අද පක්ෂ විපක්ෂ දේශපාලඥයන් සහ සමාජ ක්‍රියාකාරීන් ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. विधायक जनाधिपति प्रकाश करना संशोधन
ආකාරය මොකද්ද කියලා බලලා ඒ සඳහා තමයි 20 වෙනි සංශෝධනය අපි ගේන්නේ 20 වෙනි සංශෝධනය සම්මත වුණොත් එහෙම අවශ්‍ය නම් ඇමරිකන් පුරවැසියෙකුට අවශ්‍ය වුණොත් රටේ ආරක්ෂක කැමැතිතුරේ උනත් දරන්න පුළුවන් හැබැයි ඇමරිකන් පුරවැසිභාවය ගන්නකොට ඇමරිකාවක කොන්දේසියක් වෙන ඇමරිකාවට විරුද්ධව ඕනෑම රටක් ආයුධ ගත්තොත් එහෙම ඇමරිකාවේ පුරවැසිභාව දරන පුජ්‍යලයා ඇමරිකාවට පක්ෂව සටන් කරන්න ඕනේ අපි පහුගිය කාලය තුල දැක්කා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් ප්‍රතිපාදන ප්‍රායෝගිකව මේ රටේ ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම තුළ රට තුළ ව්‍යාකූලතාවයක් ඇති වුණා. ඒ සඳහා දානවල සංශෝධනයේ වෙනසක් ජනතාව බලාපොරොත්තුෙන් හිටියා. රටේ බහුතරයක් ජනතාව අපට අවසරයක් දීලා තියෙනවා 19 වෙනි සංශෝධනයේ හැකියක්මනින් අහෝසි කර 20 වෙනි සංශෝධනය ගෙනෙන්න කියලා. නීතිපති දෙපාර්තමේන්තුවෙන් සහතිකයක් ලබලා දීලා තියෙනවා මෙය ජනමත විචාරණයකින් තොරව පවතින වර්තමාන ව්‍යවස්ථාවේ වගන්ති වලට පටහැනි නොවන යෝජනා මාලාවක් කියන සහතිකය ලියලා. සති දෙකක් න්‍යාය පුස්තකයේ තියලා තව සතියක් දෙනවා උසාවිය යන්න. ඒ නිසා උසාවිය යෑමේ ව්‍යායාමය ව්‍යවස්ථාවෙන්ම තිබෙන දෙයක්. 20 වෙනි සංශෝධනයේ ගැසට් කළ තිබුණා ආණ්ඩුව අපේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ලබන 7 වෙනි සඳුදා විපක්ෂ නායකතුමාගේ ප්‍රධානත්වයෙන් රැස් වෙනවා. එහිදී මේ පිළිබඳව පක්ෂයේ මතය අපි ප්‍රකාශයට පත් කරනවා. ඔය විස්තර අත උස්සන්නේ ඔය හිටපු කට්ටියම තමයි. මේ වෙලාවේ මේ සියලු දෙනා කරපු වංචා දූෂණ ෆයිල් තුනා ඒව පෙන්වගම කට්ටිය අත ඉස්සුණා. ඒතර පාර්ලිමේන්තුව තියෙන ෆයිල් උස්සනකොට මේ මත උස්සන මන්ත්‍රීවරු නෙමෙයි. ප්‍රස්තාවක් හදන නම් අලුතෙන් මහජනතාව අදහස් අරන් හදන්න. එහෙම නැතුව මේ තියෙන්නේ ඔය දා ඉඳලා අත උස්සපු කට්ටිය එහාට ගිහින් තියෙනවා මෙහාට ගිහින් තියෙනවා මෙහාට ගිහින් තියෙනවා එහාට ගිහින් තියෙනවා. මේක මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල හානියක්. දැන් මේ ජාලමිනි ව්‍යවස්ථා සංශෝධනයේ කොමිෂන් සභාව හරහා තිබිච්ච ප්‍රධානම ප්‍රජාතන්ත්‍රීය කරුණ තමයි විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ බලතල සීමා කිරීම. දැන් මේ වෙනකොට නැවත ඒක අපසට ගිහිලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම සමාර අවස්ථාවල 1978 ව්‍යවස්ථාවටත් වඩා එහාට ගිය තත්ත්වයක් තමයි අවිලා තියෙන්නේ. කොළඹපිටිය බන්ධනාගාර සිරමැතිරියකින් පුත්කලින් සිවුදෙනෙකු ඊයේ පස්වරුවේ පැනකොස් තිබෙනවා. මෙලෙස පැනගිය සැකකාර රැඳවියන් දෙදෙනෙක් අද දින වාරියපොළ බන්ධනාගාරය වෙත බාර වී ඇති අතර අනෙක් රැඳවියන් දෙදෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි බන්ධනාගාර පරිපාලන කොමසාරිස් ජෙනරාල් චන්දනේක නායක මහතා ප්‍රකාශ කළේ. කුලියාපිටිය බන්ධනාගාර සිරමැදිරියෙන් රැඳවියන් සිව් දෙනෙකු ඊයේ පස්වරුවේ පැන ගොස් තිබෙනවා. එම බන්ධනාගාර සිරමැදිරියේ වහලයක උළු ඉවත් කර වහලය මත නැගී එම සැකකරුවන් සිව් දෙනා අසලතාපයෙන් පැන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ. මෙම සැකකරුවන් අධික ලෙස මද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් වන අතර මොවුන් මද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා ලබා මෙලෙස බන්ධනාගාර ගතව සිට තිබෙනවා. සැකකාර රැඳවියන් පැන ගිය සිරමැදිරිය කොවිඩ් වසංගතය හේතුවෙන් රැඳවියන් වෙන්කර තැබීමට භාවිත කළ සිරමැදිරියක් වන අතර එම රැඳවියන් පැන යන අවස්ථාවේදී එම බන්ධනාගාරයේ සිරමැදිරියේ රාජකාරී කටයුතු සිදු කළ නිලධාරීන්ගේ නොසලකිලිමත්කම හේතුවෙන් මෙලෙස රැඳවියන් පැන ගොස් ඇති බවයි බන්ධනාගාර පරිපාලන කොමසාරිස්වරයා අප කළ විමසීමකදී සඳහන් කළේ. මෙතර පැනගිය සැකකාර රැඳවියන්ගෙන් දෙදෙනෙකු අද දින වාරියපොළ බන්ධනාගාරය වෙත බහර වී තිබෙන අතර සෙසු සැකකරුවන් දෙදෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. බන්ධනාගාර සිරමැදිරිය කුලියාපිටියේ තාවකාලිකව බන්ධනාගාරගත රැඳවියන් උසාවි ඉදිරිපත් කරන එක් රැඳවන ස්ථානයක්. විශේෂයෙන්ම මේ සිරමැදිරිය මේ දවස්වල පාවිච්චි කරන්නේ ක්වොරන්ටයින් මධ්‍යස්ථානයක් හැටියට බන්ධනාගාරයට ඇතුළට යවන්න නැතුව බන්ධනාගාරයේ වෙන්කර තැබීමේ ස්ථානයක් හැටියට සැකකරුවන් මෙම ස්ථානයේ රඳවනවා. මෙම සැකකරුවන්ගේ 4 දෙනෙක් එම සිරමැදිරියේ වහලෙට නැගලා ඒ ස්ථානයේ තියෙන කෙටි තාපය එම තාපයෙන් පැන ගොස් තිබෙනවා. මේ අවස්ථාවේ නිලධාරීන් 4 දෙනෙක් රැකියාව කරලා තියෙනවා. ඔවුන්ගේ නොසලකිල්ල තමයි අපි අධ්‍යයනය කරලා තියෙන්නේ. ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වනවා වාරිතුල බන්ධනාගාර අධිකාරීවරයා විසින්. ඒ අනුව දැනට ඒ පැන ගිය සැකකරුවන්ගෙන් දෙදෙනෙක් වාරිපොර බන්ධනාගාරයට අද දිනේ උදේ බාර වෙලා තියෙනවා. මේ පිළිබඳව බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් විශේෂ පරීක්ෂණයක් සිදු කරනවා. ආරක්ෂක අංශ විසින් කරන ලද වැටලීම්වලදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ කෙසල්වත්තේ දිනුකගේ සමීපතේකු සහ නීති විරෝධී මද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි තවත් සැකකරුවන් පිරිසක් ප්‍රදේශ කිහිපයකින් අතරංගුවටගෙන තිබෙනවා. නවිකාන්තා විසින් මාරවිල වෙරළතීරයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදු මාර්ගවලින් නීති විරෝධීව මෙරටට රැගෙනීමට උත්සාහ කළ බීඩිකොළ කිලෝග්‍රෑම් 506ක් සැකකරුවන් දෙදෙනෙකු සමග අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා. අදාළ බීඩිකොළ තොගේ රැගෙන යාමට පැමිණි ගණුකරුවන් සිව් දෙනෙක්ද ලොරු රථයක් සමග නාවික හමුදාව සිය බහරයට ගත්තා.
වලන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත පානදුර දකුණ පොලිස් වසමේ කුරුප්ප මුල්ල ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකදී හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. සැකකරුවන් අත්අඩංගුවට පත් වන අවස්ථාවේදී හෙරොයින් ග්‍රෑම් 428 මිලිග්‍රෑම් 117ක ප්‍රමාණයක් සහ හෙරොයින් ජාවාරමින් උපයාගත් රුපියල් 31100ක මුදලක් ජංගම දුරකථන දෙකක් පොලිසිය සිය බහරයට ගත්තා. මෙම මත්ද්‍රව්‍ය දැනට බන්ධනාගාරගතව සිටින ප්‍රධාන ජාවාරම් කරුවෙකු විසින් මෙහෙවන ලද මත්ද්‍රව්‍ය ජාවාරමකට අයත් බවටයි පොලිසිය තොරතුරු අනාවරණය කර ඇඹිලිපිටිය පොලිස් මුලස්ථාන පරීක්ෂකවරයාට ලද තොරතුරක් මත ඇඹිලිපිටිය තොරකොළේ අය මලපලාව ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකදී කඳු මුදුන් ප්‍රදේශයක රහසිගතව වගා කර තිබූ ගංජා හේන් දෙකක් වටලා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. මෙහිදී සරුවට වැඩුණු ගංජාගස් 700කට ආසන්න ප්‍රමාණයක් අධිකරණ නියෝග මත ආයුර්වේද දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට පියවරගෙන තිබෙනවා. කමරුපිටිය පොලිසියට ලද තොරතුරක් මත කමරුපිටිය හිටියල ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී එම ප්‍රදේශයේ නිවසක ගෙවත්තක පොල්ගසක් යට තිබේ T56 ගිනි අවියක් සඳහා යොදන මැගසින් සමග ජීවොණ්ඩ 29ක් සුවා ගැනීමට කමරුපිටිය පොලිසිය සමත්ව තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි. කඩවත පොලිස් වසමේ එඬෙරි මුල්ල ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකායේ බුද්ධි කුට්ටාශයේ නිලධාරීන් විසින් සිදු කරන ලද වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 680ක් සහ කඩු 3ක් කිනිසක් 30ක් සහ යතුරු පැදි 3ක් ලොරැතයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙසෙල්වත්ත දිනුකගේ සමීපතමයකු වූ කෙසෙල්වත්තේ කසුන් නැවති සැකකරු බවයි පොලිසිය ප්‍රකාශ කළේ. සැකකරුගේ ගිණුම් පරීක්ෂා කිරීමේදී අධික මුදල් තොගයක් එම ගිණුම් හරහා සංසරණය වී ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබෙනවා. එත්සම් කෙනපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මින් නිමවට පත්වනවා. යලිතම වූ රාත්‍රියේ 9:35ට ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.